මේ දවස්වල සියලු මාධ්‍ය බලත් රටෙත් සාමාන්‍ය ජනතාවගේ උණුසුම් කතාබහට ලක් වෙලා තියෙන්නේ මේ අස්වැසුම මේ සහනාධාර කමේ පිළිබඳව හා ඒකම තිබුණු සමෘද්ධි වැඩපිළිවෙල පිළිබඳව සමෘද්ධි වැඩපිළිවෙල පිළිබඳව මම වචනයක් කියන්න කැමතියි ව්‍යාපෘතිය මගේ ඒ ව්‍යාපෘතිය මම ලිව්වේ මම ඒ ව්‍යාපෘතිය ලිව්වේ ඒ වෙනකොට ලෝකේ බංගලාදේශයේ තිබුණු මහාචාර්ය යූනුස්ගේ ග්‍රාමීණ වැඩපිළිවෙල ඒ වගේම මහාචාර්ය පාග්ගේ දකුණු කොරියාවේ තිබ්බ සැමියුල් ඩොන් වැඩපිළිවෙල ඒ වගේම ඊශ්‍රායලයේ තිබ්බ කිබුත්සු වැඩපිළිවෙල සහ ඉන්දියාවේ තිබ්බ සේවා වැඩපිළිවෙල මේ සේවා කියන වැඩපිළිවෙල සේවා දිහා බලලා තමයි සමෘද්ධි වැඩපිළිවෙල ලිව්වේ මේ සමෘද්ධි ව්‍යාපාරයේ වැඩපිළිවෙල අපි හඳුන්වා දෙනකොට ලංකාවේ දුප්පතුන්ගේ ප්‍රමාණය 126යි මේ මං කියන්නේ 94 126යි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට යහපාලන රජයට බාර දෙනකොට 2015 ලංකාවේ දුප්පතුන්ගේ ප්‍රමාණය 106.4යි ඒ නිසා මම පළමුවෙන්ම කියන්න කැමති මොන චෝදනා ආවත් සමෘද්ධි ව්‍යාපාරයේ මේ රටේ දුප්පතුන්ගේ දුප්පත්කම නැති කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරපු ව්‍යාපාරයක්. දැන් මේ ව්‍යාපාරයේ සහනාධාර ලබන අය පිළිබඳව විශාල චෝදනාවක් තිබ්බා. මේ චෝදනාව තමයි මේ සහනාධාර නුසුදුසුන්ට ලැබෙනවා. සහනාධාර ලැබිය යුතු පිරිසකට නොලැබෙනවා කියලා. මේකේ ඇත්තක් තියෙනවා. සමහර කාලවල පක්ෂ කාර්යාලවලින් එවපු ලයිස්තු වලට කෙලින්ම සහනාධාර දුන්නා. ඒ වගේම සමෘද්ධි නිලධාරීන් සමෘද්ධි කල්මනාකරුවන් හා මේ ප්‍රාදේශීය ලේකම්වරු එක්ක තෝරපු ඒ ලයිස්තු වලත් යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මම හිතන්නේ මේ අය කියන විදිහට 130ක 40ක විතර වරදක් තිබ්බයි කියලා. නෝ මම හිතන්නේ 115ක පමණ වරදක් මේ තේරීම් වල නුසුදුසු පිරිසක් ඇතුලේ හිටියා සුදුසු පිරිසක් එළියේ හිටියා කියන කාරණේ 12-15 වගේ ගානකට තිබුණයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. හැබැයි මේ සමෘද්ධි වැඩපිළිවෙල පළවෙනි විකල්පයක් හැටියට අස්වැසුම වැඩපිළිවෙල ගෙනල්ලා ඒ සහනාධාර ලැබෙන තේරීමට යෑමේදී පළමුවෙන්ම අපේ රටේ වෙච්ච වැරද්ද තමයි සමෘද්ධි නිලධාරීන් ගමේ ඉන්න ග්‍රාම සේවා නිලධාරීන් ගමේ ඉන්න සංවර්ධන නිලධාරීන් ගම්වල ඉන්න කෘෂිකර්ම පරීක්ෂණ සංවර්ධන සහකාර නිලධාරී මේ සියලු දෙනා ආණ්ඩුවත් එක්ක ඒ වෙලාවේ පොඩි ප්‍රශ්නයක් තිබුණු නිසා මේ වැඩපිළිවෙල කරන්න මේ බාර ගන්න කැමති වුණේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. මේ අස්වැසුම වැඩසටහන පිළිබඳ තිබ්බ ඒ චක්‍රලේඛනවල තිබ්බා කිසියම් නිලධාරියෙක් මේ එපු තොරතුරු වැරදි තොරතුරු දීලා තිබ්බොත් ඔහුටත් ඔහු දඬුවම් කළ යුතු ඔහුට අධිකරණයෙන් දඬුවම් කළ හැකි වරදකට ඔහු හසු වෙනවා කියලා. මේ කාරණේ තිබ්බා තව පොඩි පොඩි කාරණා ටිකක් තිබ්බා. හැබැයි මම හිතන්නේ අපි ඒ වෙලාවේ මේ ප්‍රශ්නේ විසඳාගෙන මේ නිලධාරීන් සමග ස්වාධීනව ඔය පත් කරපු අස්වැසුමේ සහනාධාර මණ්ඩලයේ අය එකතු වෙලා මේ වැඩේ කරන්න තමයි හොඳ. මේ වැඩේ කරන්න යොදපු පිරිස සමහර අය ගමේ නිකන් තරුණ. සමහර අය තරුණ සේවාවල සභාවේ හිටපු ඔය නොයෙකුත් සාමාන්‍ය කිසිම අත්දැකීමක් නැති තරුණ. සමහර අය ඔය සමහර පුංචි පුංචි රාජ්‍ය නෝන සංවිධානයක බොහොම කෙටි කාලයක් වැඩ කරපු අය. ඒ නිසා මම හිතන්නේ ඒ අය අතින් පුංචි වරදක් නෙවෙයි බරපතල වරදක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා සුදුසුකම් තියෙන ආබාධිත අය ඊතර තමයි ආබාධිත දෙන්නේ 3 දෙනෙක් ඉන්න අය. ඊටාම වයසට ගිය අය. එතකොට කිසිම ආදායම් මාර්ගයක් නැති අය ඉන්න හරියට පැල්පතක් නැති අය මෙහෙම අයටත් සහනාධාර කැපිලා තියෙනවා. ඇත්ත තමයි අපේ ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මේක පළවෙනි ලයිස්තුනේ මේ අපි මේක නිවැරදි කරන්න පුළුවන් කියලා. මමත් ඒක පිළිගන්නවා. හැබැයි
මේ වැරද සුළුපටු නෑ. ඒක මං හිතන්නේ අපේ ජනාධිපතිතුමා මැති ඇමතුරු කවුරුත් ඒක මුලින්ම පිළිගන්න ඕනේ. ඒක පුංචි වැරදක් නෙවෙයි. බරපතල වරදක් සිද්ධ වෙලා තියෙනවා කියන එක තමයි මම කියන්නේ මේ තීරීමේදී. ඒ නිසා ඒ බරපතල වරද හදා ගැනීම සඳහා කටයුතු කරන්න ඕන කියන එක තමයි මම පළවෙනියෙන් කියන්නේ. ඒ නිසා මේ ඇත්තටම සුදුසු අය අයින් කරලා සුදුසු නැළඹෙන අය ඇතුල් කරලා මේ ලැයිස්තුව හදන එක හොඳයි. දැන් ඊළඟ කාරණේ තමයි මේ සහනාධාර දෙන ක්‍රමය. දැන් අපි සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙල පටන් ගත්තම අපි ඒ දීප සහනාධාරයෙන් කොටසක් කිසියම් මුදලක් පටන් ගත්ත රුපියල් 1000කින් ඒක දැන් පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. අපි අනිවාර්ය ඉතිරි කිරීම හැටියට සමෘද්ධි බැංකුවලට දැම්මා. ඊළඟට තව රුපියල් 15ක් පටන් ගත්තේ එහෙමයි. දැන් මම ඊට රුපියල් 100ක් විතර සමාජ ආරක්ෂණ ආරම්භවලට දැම්මා. තව රුපියල් 10ක් පටන් ගත්තේ එහෙමයි. දැන් මම ඊතන රුපියල් 50ක් විතර නිවාස සංවර්ධන ආරම්භවලට දැම්මා. දාලා අපි අද දැවැන්ත බැංකුව 1090ක් හදලා තියෙනවා. මේ 1090 අමතක කරන්න හොඳ නැහැ. අපේ රජයේ ඇත්තන් අපේ මැති ඇමතිවරු මාසෙකට මේ බැංකුව 1090ෙන් 23000ත් 25000ත් අතර ගානකට 25000ත් ලක්ෂ 20ත් අතර මුදලක් අපකාරයෝ නැතුව දීපල අප නැතුව රත්රන් රිදී වගේ දේවල් වල අප නැතුව අපකාරයොත් නැතුව කුඩා කණ්ඩායමේ තීන්දුවක් කරන් සමිතිය තීන්දුවක් අරගෙන 25000 ඉඳලා ලක්ෂ 20 දක්වා ණය 23000 25000 අතර ගානක් හැම මාසෙම මේ දුප්පතට දෙන්න. ඊළඟට තමයි සමාජ ආරක්ෂණ අරමුදල. මේ සමාජ ආරක්ෂණ අරමුදල යටතේ හැම දරුවපත කරන රුපියල් 20000ක්. හැම මරණ ගෙදරකටම සල්ලි දෙන්න. හැම සමෘද්ධි පවුලක විවාහයකටම සල්ලි දෙන්න. හැම සමෘද්ධි පවුලක කෙනෙක් අසනීප වෙලා ඉස්පිරිතාලෙට ගියොත් මාසෙකට දවසකට පමණ රුපියල් 300 ගානේ උපරිමයේ රුපියල් 10000ක් හෝ 20000කට යටත්ව සල්ලි දෙන්න. ඒ වගේම සමෘද්ධි පවුලක ළමෙක් උසස් පෙළ කරන්න ගියොත් ඒ ළමයාට මාසෙකට මං හිතන්නේ රුපියල් 1000ක් 1500ක් විතර ඒ අවුරුදු දෙකම මාස්පතා ඒ දරුවට ගෙවන. ඒක නිසා ඒක දැවැන්ත කාරණයක්. ඊළඟ එක තමයි අපේ නිවාස ආරමුදලෙන් හැම මාසෙම කේවල 350ක් අද හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම ලොතරැයියෙන් ඇදලා සමෘද්ධිලාභින් 314 දෙනෙක්ගේ ගයක් හදන. ඊට අමතරව ඔය හදිසි ආපදාවන්ට ලක් වෙන හදිසියේ ඔය පුවත්පත් වලින් අහෙම්මෙන් තොරතුරු වෙන එහෙම නිවාස නැති අසරණ වෙච්ච පවුල් වල එයාගේ ගෙවුලත් හදලා දෙන්න. මාසයකට කේවල 350ක් විතර හදලා දෙන්න. ඉතින් ඒක පොඩි ගාණක් නෙවෙයි. හැම දරූපතකටම හැම මලගෙදරකටම හැම අසනීපයකටම හැම දුප්පත් කෙනෙක්ගේ විවාහයකටම මුදල් දෙන එක ඒ වගේම ඒ පවුල් වල දරුවෝ විශ්වවිද්‍යාලයට මේ උසස් පෙළට ගියාම එයාට මාසික රුපියල් 1000ක් 1500ක් විතර දීමනාවක් හැම මාසිකම දෙන එක මේවා පුංචි දේවල් නෙවෙයි. මම මේකට එක කාරණයක් විශේෂයෙන් කියන්න කැමතියි. 2019 මේ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් තියාගේ හම්බුනේ ඉන්දියාවේ මහාචාර්යවරයෙකුට හා ඇමරිකාවේ මහාචාර්යවරයෙකුට. මේ දෙන්නා අඹු සැමියන්. මේ මහාචාර්යවරු දෙන්නම මේ ඒ නොබෙල් තියාගේ ගන්න ලියලා තිබ්බේ ආසියාවේ සහ අප්‍රිකාන් රටවල දුප්පත්කම සහ දුප්පත්කම නැති කිරීම සඳහා කළ යුතු විවිධ ක්‍රම ගැන තමයි ඒ කට්ටියගේ නිබන්ධන ලියලා තිබ්බේ. ඒකට තමයි නොබෙල් තෑග්ග හම්බුනේ දෙන්නට සමානව. මේකේ මොනවද මේ අය කියලා තිබ්බේ? පළවෙනි දේ තමයි කියලා තිබ්බේ දුප්පත්කම නැති කරන්න ඕන නැහැ. එයාට ප්‍රාග්ධනිය තපෙන ශක්තිමත් ආයතනයක් ඕන. සමෘද්ධි ව්‍යාපාරයේ සමෘද්ධි බැංකුව 1090 දෙක තමයි කිව්වේ. මේ මිනිස්සු ගිහලා ණය වෙන, මේ මිනිස්සු ගිනි පොලි කාර්යෝ ළඟට යන ගිහලා ණය වෙන ඔය උපත මරණය මගුල් ගෙදර ඔය වගේ අවස්ථාවලදී මිනිසුන්ට පිහිට වෙන්න ශක්තිමත් දැලක් අරමුදලක් තියෙනවා කියලා. ඒක තමයි සමාජ ආරක්ෂණ අරමුදල.
ඊළඟ එක තමයි කිව්වේ දුප්පතුන් දුප්පත් කමින් නැති කරන්න ඕන නම් කළ යුතු ප්‍රධාන දෙයක් තමයි උන් ඉන්න පරිසරයෙන් ටිකක් වෙනස් කරන්නේ. ඒක තමයි නිවාස ආරමුදල. ඒ නිසා මේ වැඩපිළිවෙල අසන්න වැඩපිළිවෙල හරහා මේ සුදුසෝම තෝරගෙන ඒ සුදුසන්ට ඒ ආධාර දෙන ගමන් මේ බැංකුවත් සමාජ ආරක්ෂණ අරමුදල් නිවාස අරමුදල් ශක්තිමත්ව තියා ගැනීම සඳහා ඒ අයට ඒ යන මුදල් ප්‍රමාණයන් යැවීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අතිවිශාල සමාජ ප්‍රශ්නයක්, දේශපාලන ප්‍රශ්නයක් රට පුරා ඇති වෙනවා කියන කාරණේ මම කියන්න කැමතියි. ජනතාවගේ ඒ ආණ්ඩුව මේ විපක්ෂයෙන් පැත්තෙන් කියවෙන්නේ තත්තු තුනේ කියලා තියන අයට මේක හම් වෙලා කියන. ඒක තමයි මම කෙටියෙන් කිව්වේ. මේ අසස්සුම යටතේ තේරීම පුංචි නෑ, ලොකු වැරදක් වෙලා තියෙනවා. ඒක හදා ගන්න. ඒක හදා ගන්න. මොනවාගේ හැඟීමක්ද තියෙන දැන් මේ සමුදිය නෑ. ඒක අයින් වෙලා අසස්සුමේ නේද ඔබතුමා? නෑ නෑ නෑ. ඒ නෑ ඒකට මට කවන්නේ නෑ. මේ නමුත් වෙලා තියෙන්නේ ලෝකේ නොබෙල් ප්‍රතිආගේ ලපු මේ 2019 මහා ආර්ථික විද්‍යාඥයන් කියන්නේ දුප්පත්කම නැති කරන්න ඔවුන්ට ප්‍රාග්ධනසන ශක්තිමත් ආයතනයක් අවශ්‍යයි. ඔවුන් ණය වෙන එකෙන් වළක්ක ගන්න ඔවුන්ට ඒ අවස්ථාවලදී ආධාර දෙන අරමුදලක් අවශ්‍යයි. ඔවුන්ගේ පරිසරය වෙනස් කරන අරමුදලක් අවශ්‍යයි. මේ සේරම තියෙන සමෘද්ධි ව්‍යාපාරය. මේ සියල්ල සමෘද්ධි ව්‍යාපාරය තුළ තියෙන. ඒ නිසා මේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්නා වූ වැඩපිළිවෙලකට යන එක ඉතාම හොඳයි. නෑ සමහර නිර්ණායක වලට මම එකඟ නෑ. මොකද සමහර නිර්ණායක උදාහරණයක් ඇරෙන්න බැංකු කියලා එකට හොයලා තියෙන්නේ මේ ප්‍රධාන බැංකුවල. මේ බැංකුවල මේ දුප්පත් මිනිස්සු නෑ. මේ අය ඉන්නේ පුංචි බැංකුවල ගංගොල. ගංගොල ඔය මම කිව්ව සමෘද්ධි බැංකුව, සනස බැංකුව, මේ සම්පකරණ ආයතන බැංකුව, ඔය මේ ඔය වගේ බැංකු වලටත් අමතරව තව පුංචි පුංචි ගම් වල සංවිධාන තියෙනවා. ස්වේච්ඡාවෙන් හදාගත්ත පොඩි මේ මරණාධාර සමිති තියෙනවා ණය දෙන. ඒ වගේම පන්සල් වල තියෙන මේ පුණ්‍යාධාර සමිති තියෙනවා පොඩි පොඩි ණය දෙන. ණය දෙන. දැන් ඒ වගේ ඒවා එක්ක තමයි මේ මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ පිළිබඳව බලන්න ඕන. ඒක නිසා ඇත්තටම මේ මම දැක්ක කීප දෙනෙක් කියලා තිබ්බා මේ විදුලි බිල බලන්න කියලා. ඒක හොඳ නිර්ණායකයක් තමයි. ඒක හොඳ නිර්ණායකයක් තමයි. හැබැයි ඒක උඩම යැපෙන්න මේ හොඳ නෑ. මොකද සමහර විට අපි ගත්තොත් මේ එක දරුවෙක් පහේ ශිෂ්‍යත්වයට ලියන, තව දරුවෙක් සාමාන්‍ය පෙළට ලියන, තව දරුවෙක් පුස් පෙළට ලියන ඉතාම දුප්පත්. තමාට ස්වාමියාත් නැති එහෙම අනිසක අම්මලා ඉන්න පුළුවන්. ඒ අම්මලා මොනවා හරි කරලා මේ දරුවෝ උන්ට උගන්වන්න මහන්සි වෙනවා. ඒතරේ දරුවෝ හුඟක් ලයිට් පාවිච්චි කරනවා. එහෙම ඒවා වෙන්න පුළුවන්. නමුත් ඒකත් හොඳ නිර්ණායකයක් මම හිතන්නේ. මේකට කලබල වෙන්න දෙයක් නැහැ. මං කියන්නේ අස්වැසුම මේ සහනාධාර ලැබුවේ මණ්ඩලය මේ නැවත මේක දිහා හොඳට බලලා මේ වෙලා තියෙන පුංචි වරදක් නොවේ ලොකු වරදක් වෙලා තියෙනවා කියන කාරණේ පිළිබඳ අවධානය යොමු කරලා මේක නිවැරදි කරන්න ඕන. මම පිළිගන්නවා ඒ සහනාධාර ගත්ත අය අතර නුසුදුසු හිටියා. ඒ වගේම සුදුසු ඇතුළත් නොවි නොවිලත් හිටියා. හැබැයි ඒකට හේතු කාරණා තිබ්බ කාලය තුල පටන් ගත්තා. ඒව හදලා මේ වැඩේ ඉක්මනින් කරන එක තමයි හොඳ. දැන් ඇපීල් කරන්න කියලා දින 10ක් වගේ දීලා දැන් ඒක 20ක් කරලා තිනවා. ඉතින් ඒක හොඳයි. ඒ අදකින් පස්සේ සම්පූර්ණ මං හිතන්නේ විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්තුමාගේ, ඒ වගේම එතන සැලසුම් අධ්‍යක්ෂකතුමාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඊළඟ සංවර්ධන නිලධාරීන්ගේ හැම ගමකම කෙනෙක් ඉන්නවා. ඊළඟට සමෘද්ධි නිලධාරියක් උපනිසා ග්‍රාම සේවකගෙත් උදව්ව මේකට ගැනීම ඉතාම හොඳයි. දේශීය ණය ප්‍රතිහුවගතකරණයක් කිරීම අවශ්‍යයි. මේ මංකොළ තත්ත්වෙන් මිදිලා මේ රට ගොඩ ගන්න මේ IMF එක කිව්වටම නෙවෙයි. IMF එක නෙවෙයි සේරම දේවල් අපි කරන්න ඕනේ නැහැ. නමුත් ඇත්තටම විදේශීය ණය ප්‍රතිහුවගතකරණයක් කරනවා වගේම දේශීය ණය ප්‍රතිහුවගතකරණයකටත් යෑම වැදගත්. එහිදී ඔය අර්ථ සාධක අරමුදලට, ඒ වගේම මේ ඔය මේ 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 බැංකුවල තැන්පත් හිමියන්ට මේ වගේ අයට කිසිදු ගැටලුවක් නොවෙන්න මේ කටයුත්ත කරනවා කියන සහතිකය මේ ඇමතිතුමත් ශ්‍රී ලංකා මහ බැංකුවත් දීලා තියෙන එක විශ්වාස කරගෙන කලබල නොවී මේ ප්‍රතිහුවගතකරණය කරන්න අපි උදව් කරන්න ඕන සියලු දෙනාම කියන එක තමයි මම කියන්නේ. බැංකුව වහගෙන මේ කරන එක ගැන තමයි ප්‍රශ්නේ. නෑ දැන් බැංකුව නෑ මේ වැහෙනවා මත නෙවෙයි. එතන නිවාඩු තිබ්බා. ඉතින් මේ එතන තව දවසක් දාලා මේක හැදුවේ
හැදුවේ මේ ප්‍රතිවිගත කරණයෙන් පස්සේ එයාට පහසුයි. එතකොට ඒක ඒකට අවශ්‍ය යම් වෙනස්කම් තියෙනවා නම් ඒ වෙනස්කම් ටික කරලා ඒකට වැඩ පටන් ගන්න කැමති. නමුත් කිසිම බැංකුවක මේ දැන් බැංකුවලින් විශාල වශයෙන් ණය අරගෙන තියෙනවනේ. බැංකුවලින් තමයි විශාල වශයෙන් රාජ්‍ය ආයතන වල ඒවා රාජ්‍ය ණය. ඉතින් ඒ ඒ ඒ ඒවා සේරම කපා දැම්මොත් එimhe බැංකුව කඩාගෙන වැටෙනවා. එතකොට තැන්පත් කරවන මුදල් වලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා බැංකුවත් හොඳින් ආරක්ෂා කරගෙන තැන්පත් කරුවොත් ආරක්ෂා කරගෙන ගනුදෙනුත් ආරක්ෂා කරගෙන මේ දේශීය ණය ප්‍රතිහුවගත කරන්නේ කරන්න පුළුවන්. මේක කරන්න ක්‍රමවේද තියෙනවා. ක්‍රමවේද තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමවේද හරහා මේක හරියටම කරයි. ඒ නිසා ඒගෙන බය වෙන්න එපා. බැංකුවලට මොකක්වත් වෙන්නේ නැහැ. තැන්පත් කරුවන්ගේ ප්‍රශ්න වලට මොනවත් වෙන්නේ නැහැ. අරසාද කර මුදල වගේ වලටත් මොකවත් වෙන්නේ නැහැ. Reporter Varanen Tora Apakshapati Vartakaranaya.